ශ්‍රීලංකා පොලිසිය විසින් ශ්‍රී ලංකාව පුරා සිදු කරන ලද නිරෝධායන මෙහෙයුම් වලින් පුද්ගලයන් 947 දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 21087ක් පමණ වෙනවා. ඒ වගේම මෙම අත්අඩංගුවටගත් 947 සංඛ්‍යාවෙන් වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මාතලේ නිකවැරටිය සහ කුලියාපිටිය යන පොලිස් කොට්ටාශ ආශ්‍රිතව. එමෙන්ම ඊයේ දින කොළඹ නගරයට ඇතුළු වුණු වාහන පිළිබඳව සමීක්ෂණයක් සිදු කරනු ලැබුවා. විශේෂයෙන්ම 6:30 සිට 9:30 දක්වා කාලය තුළ වාහන 67,515ක් පමණ ඇතුළු වී තිබෙනවා කොළඹ නගරයට. ඒ වගේම එම පැමිණි වාහනවලින් 8,635ක් පමණ වාහන සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ වාහන. එය මුළු සංඛ්‍යාවෙන් 12.7% ආසන සංඛ්‍යාවක් වෙනවා. ඒ වගේම 6,158ක් පොලිස් සහ ත්‍රිවිධ හමුදා වලට අදාළ වාහන බවටයි අනාවරණය වී තිබෙන්නේ. එමෙන්ම 5,644ක් ආහාර සැපයුම් ක්‍රියාවලියට අදාළ වාහන, 9,389ක් සන්නිවේදන, ඒ වගේම ජලය විදුලිය වැනි අත්‍යවශ්‍ය සේවාවලට අදාළ වාහන බවට අනාවරණය වී තිබෙනවා. එමෙන්ම අවමංගල්‍ය කටයුතු, ළඟම ඥාතීන්ගේ අවමංගල්‍ය, ඒ වගේම රෝගීන් රැගෙන යන ලද වාහන සංඛ්‍යාව 3,725ක් බවට අනාවරණය වී තිබෙනවා. ආනයන අපනයන ක්‍රියාවලියට සම්බන්ධ වාහන 2,789ක් බවට අනාවරණය වී තිබෙනවා. ඒ වගේම පිසු ආහාර ප්‍රවාහනය කරන ලද වාහන 1,848ක් කොළඹ නගරයට ඇතුළු වී තිබෙනවා. ඒ වගේම රාජ්‍ය නිලධාරීන් ප්‍රවාහනය කරන ලද වාහන 9,739ක් ඇතුළත් කර තිබෙනවා. මීට අමතරව කිසිම හේතුවක් නොමැතිව කොළඹ නගරය තුළ ධාවනය කරන ලද වාහන සංඛ්‍යාව 2,101ක් පමණ වෙනවා. මින් වාහන 25ක් පමණ සම්පූර්ණයෙන්ම නිරෝධායන රීති කඩකරමින් ගමන් කළේවා. එම වාහන 25ක් සහ 25ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට අමතරව අනිකුත් අයට අවවාද කර මුදා හැරීම සිදු කර තිබෙනවා. මේ සම්බන්ධව අද දිනෙත් මේ ආකාරයට මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා. ඒ නිසා මීට අනුගතව කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම ඊයේ වැඩිපුරම දක්නට ලැබී තිබෙන්නේ තවත් වැඩිපුරම වාහන සංඛ්‍යාවක් ලෙස 17,537ක් ලෙස විවිධාකාරයේ මූල්‍ය ආයතන වලට අදාළ වාහන දක්නට ලැබී තිබෙනවා. කෙසේ වෙතත් අත්‍යවශ්‍යම නොවන සේවා වලට පැමිණි එම වාහන හරවා යැවීමට කටයුතු කර තිබෙනවා. මේ සංචරණ සීමා කාලය තුළ නිරන්තරයෙන්ම ඔබ අවධානයෙන් සිටිය යුතුයි. එසේ ඔබගේ සේවයට කැඳවා ඇති අවස්ථාවකදී පමණක් පැමිණීමට වග බලා ගත යුතුයි. එසේ නොමැති වුවහොත් ඔබට එරෙහිව නිරෝධායන රීතීන් යටතේ කටයුතු කිරීමට සිදු වෙනවා. ඒ වගේම ලබා දී ඇති ලිපියාව භාවිත කරන්න එපා. ඒ වගේම දැනට තවත් දින 12ක් කාලයක් අපි රැඳී සිටිය යුතුයි. ඒ නිසා ආයතන ප්‍රධානීන් ලිපි නිකුත් කිරීමේදී සැලකිලිමත් වන්න, අවශ්‍යතාවයකට පමණක් ලිපියක් නිකුත් කරන්න, එම සේවකයාගේ කැඳවීම අවශ්‍ය නම් පමණක් ලිපියක් නිකුත් කිරීමට කටයුතු කරන්න. මේ කරුණු ගැනත් විශේෂයෙන්ම අපි අවධානයෙන් පසු වෙනවා. Breaking.lk